වැදගත්ම ප්‍රශ්නයක් මොකද දැන් ප්‍රතිදේහ මෙහෙමයි දැන් අපේ මේ නව වෛරසයක් හින්දා දැනට බොහෝ අයට ඒක ප්‍රතිදේහ හැදෙනවා නමුත් ඒක කොච්චර කලක් තියෙනවද ඒක ඒ තියෙන ප්‍රතිදේහ දැන් ඔබ දන්නවා ඇති ඩෙංගු ප්‍රතිදේහ තිබුණාට ඒකේ තියෙන අණු ප්‍රභේද වලට ඒ ප්‍රතිදේහ සමහරක් වෙලාවට නිෂ්ක්‍රිය කරන්නේ නැහැ දෙවෙනි ප්‍රභේදය හැදුණොත් ඉතින් දැනට බොහෝ අයට ප්‍රතිදේහ හැදිලා තියෙනවා නමුත් තරමක් කට්ටි ඉන්නවා ප්‍රතිදේහ හැදිලා නැති දැන් අපේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය අපි සිය ගණනක් විතර භාජනය කරා පරීක්ෂණයකට දවස් 30ක් යනකොනුත් සමහරක් අයට ප්‍රතිදේහ හැදිලා තිබුණේ නැහැ ඔවුන්ගේ ගත නියද කීපයම PCR පරීක්ෂණය සඳහා පොසිටිව් වෙලා තිබුණා එතකොට සමහරක් අය යනවා එතකොට PCR පරීක්ෂණය වැරදිද කියලා නමුත් දැන් ඔබගේ මගේ ඍජු උත්තරයක් දුන්නොත් ප්‍රතිදේහ හැදෙනවා නමුත් ඒ ප්‍රතිදේහ කොච්චර කාල තියනවද ඒක COVID-19 ආයිත් නැවතවතාවක් හැදීම වළක්වනවාද කියලා දැනට නිශ්චිතවම කියන්න බෑ. නමුත් සුබ ලකුණක් තියෙනවා. ඊයේ BBC ලෝක සෞඛ්‍ය සේවය විසින් කරපු පරීක්ෂණයක් එළිය දැක්වුවා ඊයේ. ඒ පරීක්ෂණයේ තියෙනවා මේ බොහෝ දුරට ඒක අපිට ඇඟෙන් නිපදවන ප්‍රතිදේය ආරක්ෂිත මට්ටමේ තියෙන්න පුළුවන් කියලා. නමුත් දැනට ඉතා අල්ප වශයෙන් වාර්තා වෙනවා දෙවෙනි වරට හැදුණා. නමුත් ඉතාම අල්ප වශයෙන්.